රසවත් වගේම ගුණවත් දේශීය ඉරවලු අතර තිබ්බටුවල රසගුණ අපි ඔබට කියන්නට අවශ්‍ය නැති තරම්. සොලනේසි කුලයේ බහුවාර්ෂික ශාක විශේෂයක් වන තිබ්බටු ආකාර දෙකකින් ඔබ දැකලා ඇති. ඔබ දන්නවා රට තිබ්බටු නොවේසේ නම් හේන් තිබ්බටු ලෙස හඳුන්වන වර්ගය අපි ආහාරයට ගන්න බව. ලා කොළ පැහැති පත්‍රවලින් හා සුදු පාට මල්වලින් මෙම හේන් තිබ්බටු දැක ගන්නට පුළුවන්. තිත්ත තිබ්බටු නොවේසේ නම් කටු තිබ්බටු වල මල් දම් පාටක් ගන්නවා. කඳේ කටු දකින්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ තෙත් වියලි සහ අතරමැදි කලාපවල තිබ්බටු හොඳින් වගා කරන්න පුළුවන්. වෙළඳපොළ ඉල්ලුමනුවත් වගා කිරීමට ඇති පහසුවක් නිසාම තිබ්බටු ආර්ථික වාසි ගෙනෙන භෝගයක් වෙලා. තරමක් පැරණි වගාවක් වුණත් මෝමේ වගාවෙන් තවමත් සැලකිය යුතු ආදායමක් ලබනවා. තිබ්බටු වගාවට වෙනත් භෝගවලට තරම් මහන්සි වීමක් අවශ්‍ය නොවන බව ඔහුගේ අදහස. පතල් කපන්න ඇවිල්ලා ඉන්න කාලේ ඉතින් මේ ඉඩමක් සල්ලුවට අරගෙන මේ වගා කරන්න කියලා බැලුවා. මිරිස් තමයි හැදුවේ ඉස්සරෝ. තනම ආරංචි තියෙනවා ඉතින් මේ තිබ්බටු මිල තියෙනවා කියලා. තිබ්බටු ටිකක් හදාගෙන ගියන් පස්සේ තිබ්බටු වලට හොඳ වෙළඳ පොලක් තියෙනවා. මේ කොයි මහත්තුරු Tamanගේ වගාව සරු කරගන්න වගාව පවත්වාගෙන යන්න මොන තරම් වෙහෙසක් ගන්නවද? සාමාන්‍යයෙන් අනිත් භෝග වගාවන්ට වගේම පරිබෝධ හානි යම් තරමකින් තිබ්බටු වගාවටත් තිබෙනවා. මේ වගාවේ නියැලෙන ගොවි මහත්තුරුන්ගේ අදහස් වලට අනුව කරටි හා ගෙඩිවිදින පණුවාගේ හානිය ඔවුන්ට ගැටලුවක්. මේදී තිබ්බටු ශාකයේ ලපටි කාලයේදී කරටි විද මෘදු පටක කොටස් ආහාරයට ගන්නවා. තවද වර්ධනය වන ගෙඩි සිදුරු කර ඒ තුල පටක ආහාරයට ගනිමින් හානි කරනවා. තිබ්බටු වගා කරන මේ ගොවි මහත්තුරුන්ගේ වගාවට ඇතිවන තවත් හානියක් තමයි කඳ විදින පණුවාගේ හානිය. බොහෝ විට පැරණි වගාවන්ගේ පාදස්තේ මෙය දැක ගන්න පුළුවන්. තිබ්බටු ශාකයේ පාදස්තය පොලිතීන් පටියකින් ආවරණය කිරීම තුළින් යම් තරමකට හානිය වළක්වා ගත්තත් එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවන බව ගොවින්ගේ අදහස. වගා ශේෂ්ත්‍රයේ පිරිසිදුව තබා ගැනීමත් හානිය ශාක ශේෂ්ත්‍රයෙන් ඉවත් කර විනාශ කිරීමත් තුළින් තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා ගන්නට හැකි වෙනවා. මේ අසුරු නෙරන ගොවීන්ට තිබ්බටු වලින් හොඳ ආදායමක් තියෙනවලු. අපිට දැන් මේ තිබ්බටු වගාවෙන් දැන් අවුරුදු 3ක් යනවා. ලස්සකට වැඩි අපි ගත්තා. සාම කෙනෙක්ම මේ වගාවට පෙළඹෙනවා නම් ආර්ථික තත්ත්වේ බොහෝම දුරට දියුණු කරගැනීමේ හැකියාව ලැබෙයි කියලා මං හිතනවා. දැන් තව මං අක්කරයක් විතර මේ සැරේ තිබ්බටු වගා කරා. මං වැඩි දුරටත් කියා සිටින්නේ මේ වගාව ඕනම කෙනෙකුට වගා කරන්න පුළුවන්. අපේ ගෙදර පවුලේ ඉන්න 7-8 දෙනෙක්. අපි මේ කට්ටියගේ ශ්‍රමය යොදවලා මේ අස්වැන්න නෙලා ගන්නවා. ඉතින් තිබ්බටු වගා කිරීමෙන් අපේ ගොවි මහත්මීන් ඉහළ ආදායමක් ලබන බව මේ වැඩසටහනෙන් තහවුරු කළා. Thank you.